අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සිද්ධිය වෙච්ච වෙලාව ඉඳලාම විශේෂයෙන්ම ඒකාබද්ධ සමුද්‍රීය බලකාය බහරෙන්ල පිහිටි ඒකාබද්ධ සමුද්‍ර බලකාය සහ ඒ අවට රටවල් සියල්ලම දැනුවත් කරා මේ සිද්ධිය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම සීෂෙල්ස් රාජ්‍ය සහ ඇතුළු රටවල් අපිට ගාව තියෙන සියලු තොරතුරු මේ රටවල් වලට දැනුවත් කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සීෂෙල්ස් නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කරා. අද දැනට මේ යාත්‍රාව සහ ධීවරයන් ඉතාමත් නිරුපද්‍රිතව මුදවගෙන තියෙනවා. මේ මුදවා ගැනීමේදී සෝමාලියානු මුහුදු මංකොල්ලකාරය 3 දෙනෙකුත් අත්අඩංගුවට අරගන්න හැකි වෙලා තියෙනවා. මේ සිද්ධිය වෙන අතරේදී නාවික හමුදා ශ්‍රී ලංකා නාවික හමුදාවත් අපේ යාත්‍රාවක් අපේ විශේෂ යාත්‍රා බලගණයා කණ්ඩායමක් සමග ඒ ප්‍රදේශයට යවලා මෙහෙම දියත් කරන්න තමයි සූදානම් වෙලා හිටියේ. නමුත් දැනට අපි සීෂස් රාජීසිං මේක ඉතාම සාර්ථක මුදවගෙන තියෙනවා. දැනට මෙම යාත්‍රාව සහ ඒ ධීවරයන් ඒකම මුහුදු මංකොල්ලකාරිනුත් සීෂෙල්ස් රාජ්‍ය අගනුවර මාහේ වික්ටෝරියා වෙත රැගෙන යන ගමන් තමයි තියෙන්නේ. අපි අන්න සියල්ල සූදානම් කරලා තිබ්බේ අද එකක් අද අපේ නෞකාවක් විශේෂ යාත්‍රා බලගෙන කණ්ඩායමක් එක්ක එම මුහුදු ප්‍රදේශයට යවන්න සියල්ලම සූදානම් කරලා තියෙද්දි තමයි සීෂෙල්ස් රාජ්‍ය මේ විශේෂ මෙහෙයුම කරලා මේක මුදවගෙන තියෙන්නේ. ඒ සීෂෙල්ස් නාවික හමුදාව විසින් අපේ නාවික හමුදාවට මේනකොට ඒ සියලු තොරතුරු දැනුම් දීලා තියෙනවා. මේ සිද්ධිය වෙලා තියෙන ජාත්‍යන්තර මුහුදේදී ජාත්‍යන්තර මුහුදේදී ඕනෙම රටක ධීවරයන්ට ගිහිල්ලා ධීවර කටයුතු වල නිරත වෙන්න පුළුවන්. අපේ ධීවරෝ නීති විරෝධයක් කරලා නැහැ. ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු වල නිරත වෙනකොට තමයි මෙම පැහැර ගැනීම සිදු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මුහුදු මංකොල්ලකාරයන්ගේ සිද්ධියක් ඒකම මද්ද්‍රව්‍ය ජාවාරම් මිනිස් ජාවාරම් වගේ ක්‍රියා මේ දේවල් වලදී අවිජාරම් වගේ දේවල් වලදී ඕනිම නාවික හමුදාවට ජාත්‍යන්තර මුහුදේදී මධ්‍යස්ථීමක් කරන්න පුළුවන්. ශ්‍රී ලංකෙන් පැහැර ගත්තාම ශ්‍රී ලංකා නාවික හමුදාවට වගේ විශේෂම වගකීමක් තියෙනවා මුහුදේදීම දෙයක් වුණාම ඒ පිළිබඳව කටයුතු කරන්න. ඒ අනුව තමයි ශ්‍රී ලංකා නාවික හමුදාව අනිකුත් අපේ මිත්‍ර රටවල් එක්ක එකතු වෙලා මේ පිළිබඳව දැනුවත් කරලා ඒ රටවල් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සීෂෙල්ස් රාජ්‍ය විසින් මෙහෙයුම දියත් කරලා මේ මුදවා ගැනීම කටයුතු සිද්ධ කරන්නේ.